සිංහාසනයේ වැඩ සිටින ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීශවර අග්ගමහා පණ්ඩිත මාගේ ගුරුදේව මහහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරුවනින් අවසරයි. ඒ වගේම අපගේ ආරාධනාව මත මේ ස්ථානයට පැමිණියා වූ ප්‍රභු සියලු දෙනා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. මේ මොහොතේ ඉතා කෙටියෙන් කාල වේලාව අනුව මට පැවරිලා තිබෙන්නේ ස්තුති කතාව සිදු කිරීමටයි. ඉතින් මම මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා අපේ මේ සංස්කෘතික සංදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා විශාල පිරිසකගේ සහයෝගය දායකත්වය ලැබුණා. ඉතින් මේ මොහොතේ මට නම්ගම් එකින් එක කීමට අපහසුතාවයකින් තිබෙනවා, මොකද කාල වේලාව අනුව. ඉතින් මේ මොහොතේ ලංකාවේ සිට පැමිණි මහාචාර්ය මුදියන්සි දිසානායක ශූරින්, ඒ වගේම රෝහණ බැද්දගේ මහත්මා, ඒ වගේම වසන්ත දුක්ගන්නාරාල් මහත්මා, ඒ වගේම සුරේෂ් ගමගේ මහත්මා ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුද කරනවා. මේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව, ඒ වගේම මේ සංස්කෘතික සංදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා මෙරට ජීවත් වෙන අත්තනායක මහත්මා, ඒ වගේම මෙම නෝන මහත්මිය, ඒ වගේම අංජුදාබරේ මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාමත් මේ මොහොතේ ඉතා සිහිපත් කරනවා. ඒ වගේම මේ සංවිධානය සඳහා ඒ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය නේපාලි සුමන හාමුදුරු ප්‍රමුඛ, ඒ ඇඳුරු මඩුල්ලත්, ඒ වගේම දූ දරුවනුත් මේ මොහොතේ ඉතා කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම පිළිබඳව, ඒ වගේම මේ කටයුත්ත මේ මොහොතේ මේ විදිහට එළිදැක්වීම සඳහා විශාල පිරිසකගේ සහයෝගය ලැබුණා. මේ මොහොතේ ඉතා කරුණාවෙන් ආදරෙන් යුක්තව මතක් කරනවා සංවිධායක මණ්ඩලය, ඒ වගේම මේ නායක හාමුදුරන් ප්‍රමුඛ, මේ කීස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සියලු දායක දායිකාවනුත් මේ මොහොතේ ඉතා කරුණාවෙන් ආදරෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් මේ මොහොතේ මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නන් විදිහට අපිට උදව් කරපු සියලු දෙනා සිහිපත් කරමින් මම මේ මොහොතේ මාගේ ස්තුති කතාව මේ මොහොතේ සමාප්ත කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.